හැත්තපස්වෙනි මේ නිදහස් උත්සවය සමරන්නේ මේ රටේ තවත් විශාල අර්බුදයක් තියෙන අවස්ථාවේදී. අපි ඇත්ත වශයෙන්ම 50වෙනි සංවත්සරය සමරුවෙත් ඒ අර්බුදයක් තියෙනකොට යුද්ධයක් තියෙනකොට දැන් තවත් යුද්ධයක් තියෙනකොට තමයි අපි මේ නිදහස සමරන්නේ. ඒ අපි තුවක්කුවරගෙන කරන යුද්ධයක් නෙමෙයි. ඒක එක්කෙනෙක් ගැටුම් ඇති කරන යුද්ධයක් නෙමෙයි. අපේ විශාල ආර්ථික යුද්ධයකට අපි මුහුණ දෙනවා. අපි සම්පූර්ණයෙන්ම අපේ ආර්ථිකය කඩාවැටලා තියෙනවා. ඒ ආර්ථිකය අපි ඉදිරියට ආපහු හදන්න නැත්නම් අපි මේ ණය උගුලෙන් බේරෙන්නේ නැත්නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. අපේ රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකේ ආර්ථික බලවතුන් ඉන්නේ. එහෙනම් ආර්ථික බලවතුන් හැටියට අපිට කාටවත් යටත් වෙන්න බෑ. එහෙනම් අපේ මුල් වැඩ කටයුත්ත තියෙන්නේ මේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාවට ජීවත් කරවන්න ආපහු ආදායම් මාර්ග දෙන්න. අද බොහෝ දෙනෙක් දුක් විඳිනවා. මම ඒක දන්නවා. සමහර රජයේ සේවකයන් ඇත්ත වශයෙන්ම ණය අරගෙන දැන් බදු ගෙවන්න ගියාම ආදායමත් නැති වෙලා ගිහින් තියෙනවා. මේ බර විගහට අපි නැති කරන්න ඕනේ. ඒ බර නැති කරන්න පුළුවන්. මාව හම්බෙන්න ඇමරිකාවේ වික්ටෝරියා නිව්ලන්ඩ් මැතිණියාව විශේෂයෙන්ම බයිඩන් ජනාධිපතිතුමාගේ පණිවිඩයක් එක්ක අපි කරන මේ වැඩ කටයුතු ආර්ථික මේ සංග්‍රාමයට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. අද විශාල බරක් අපි සියලු දෙනාම දෙන්න. මං ඇතුළු සියලු දෙනාම විශාල බරක් ගන්න. කොහොමද මේකෙන් ජීවත් වෙන්නේ කියලා අපි හිතනවා. ඒත් මගේ විශ්වාසය තියෙනවා ඊළඟ මාස දෙක තුලදී මේ ණය ප්‍රතිව්‍යවගත කිරීම අපිට පුළුවන්. මේ ණය ප්‍රතිව්‍යවගත කරන්නට දැන් අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම ඉන්දියාවත් චීනයකත් අන්තිම වටේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒ ප්‍රතිව්‍යගත කිරීමේ ඒකගත්වය අපි ලැබෙන්න ඕනේ. IMF සංවිධානයෙන් ලැබෙන්න ඕනේ. එතන ඉඳන් මේ හැම එකක්ම එක සැරේ නැති වෙන්නේ නැහැ. ඒත් මගේ විශ්වාසයක් තියෙනවා. මම දන්නවා මේ අවුරුදු අවසන් වෙනකොට මීට වඩා හොඳ ආර්ථිකයක් තේ මම එදා කිව්ව හැටියට එහෙනම් අපිට මේ රජයේ සේවය කරන සියලු දෙනාටම යම් කිසි සාහනයක් දෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් මේ බර අද අපි ගෙනියන්න තියෙනවා. අපි මේකෙන් අපිට ඉවත් වෙන්න බෑ. අපි යන මාර්ගය යනවා නම් යුද්ධයක් වාගේ උපක්‍රමයක් තියෙනවා. උපක්‍රමයේ ක්‍රියා කරන්න ඕනේ. ක්‍රියා කරාම තමයි අපි ජය ගන්න. එහෙනම් මේකේ ආරම්භය මෙතන තියෙනවා. අපි ඉදිරියට යන්න ඕනේ. ඒත් ගිය යුද්ධෙත් මේ යුද්ධෙත් අතර එක වෙනසක් තියෙනවා. එදා ජීවිත නැති වුණා, අද ආදායම් නැති වෙනවා. නැති වුණේ ජීවිත අපිට ආපහු ගෙනත් දෙන්න බෑ. නැති වුණේ අඩුනේ ආදායම අපිට ආපහු ඇති කරන්න පුළුවන්. අනේ වැඩ කටයුත්ත කරන්නයි අද විශේෂයෙන්ම ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම කැප වෙලා තියෙන්නේ. අපි එදා ගත්ත දේශපාලන නිදහස, අපි එදා ආරක්ෂා කරපු භෞමික අඛණ්ඩතාවය, ඒ දෙක එක්ක දැන් අපි ආර්ථික අපේ නිදහසත් ශක්තියත් ආරක්ෂා කළා. පුළුවන් ඉදිරියට යන්න. ඒ ගැන මගේ විශ්වාසය තියෙනවා. ඒ නිසා විවිධ හමුදාවෙත්, පොලිසියෙත්, අපේ සාමාන්‍ය පුරවැසියන්ගෙත් මේ වැඩ කටයුත්ත කරන්න සහයෝගය ඉල්ලනවා. මම මේක බාරගත්තේ පළමුවෙන්ම මේ ණය උගුලෙන් පිට වෙන්න. මේ ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳව IMF සංවිධානයේත් අනික් රටවල්වල අනුමැතිය ලබා ගන්න. ඒක ලබාගෙන යනවා. අපි දැන් ඉතිරි දුර යන්න තියෙනවා. මම කිසිම සැකයක් නැහැ. එනකොට අපිට අපේ බර අඩු කරගෙන මීට වඩා හොඳ අනාගතයකට මුහුණ දෙන්න පුළුවන් කියලා.